Meenu කතාවට ගොඩක් ආදරේ කරනවව ගොඩක් ආදරෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් කියන සෝදානම් වෙන්නේ අසේකගේ ජීවිතේ ඉදිරියේදී වෙනස්කමක් සිද්ධ වෙනවා. අන්න ඒ වෙනස්කම ගැන. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි. එහෙනම් Meenu කතාවට ආදරය කරනවාගෙන් ඉල්ලීමක් කරනවා මගේ channel එකේ videos බලලා අනිවාර්යයෙන්ම like එකකුත් දාන්න කියලා. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඇත්තටම අසේක ගොඩක් අසරණ වුණා සමල් හින්දා. ඉතින් ඇත්තටම අසේක මේ වෙනකොට අසනීප තත්වයකිනුත් පෙළෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ දරුවත් එක්කත් ඉන්නේ ලොකු පීඩනයකින්. ඇත්තටම තමන්ගේ දරුවා ඉගෙනීමට පවා ගොඩක් දුරට අදක්ෂ වෙනකොට ඒ දේවල් මවක් විදියට දරුවට ආදරය කරපු කෙනෙක් හැටියට ඒ දේවල් දරාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. ඉතින් හැබැයි තමන්ගේ අලුව මාර්ගයෙන් පවා අසේක බලාපොරොත්තු වුණා සමල් තමන්ගේ දරුවව බලන්න ඒවි කියලා. හැබැයි ඉතින් ආවේ නැහැ. ඉතින් ඇත්තටම සමල් නැවත වතාවක් විවාහ වුණා. ඉතින් මේ ගැනත් කතා කරලා අරෝෂ්ම තමයි කිව්වේ. ඉතින් ඇත්තටම දැන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔය අසේක ගෙදරින් මංගල යෝජනා නම් ගොඩක් අරන් එන්න පුළුවන්. මොකද ඉතින් හැමදාමත් අසේකව තනියෙන් තියන්න බැරි හින්දා. ඉතින් හැබැයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ වෛද්‍යවරයාත් එක්ක ලොකු සම්බන්ධකමක් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. හේතුව තමයි දරුවත් මේ වෛද්‍යවරයට ගොඩක් ලඟ වෙනවා සහ මේ වෛද්‍යවරයා නිසා දරුවට සමල්වත් අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන කටයුතු පවා හොඳින් කරගෙන යනවා. ඉතින් ඇත්තටම තාත්තෙක් හැටියට මේ දරුවට ගොඩක් ලඟ වෙච්ච වෛද්‍යවරයාට පසුකාලීනව ආදරය කරන්න බොහෝ විට අසේකට පුළුවන් වේවි. හැබැයි ඉතින් ඒක පහසු කාරණයක් වෙන්නේ නැති වේවි. මොකද ඉතින් තමන් ආදරය කරපු කෙනා තමන් කසාද බදපු කෙනා තමන් අතහැරලා ගිය හින්දම අසේක අවුල් වෙන එක ඉතින් අහන දෙයක් නෙවෙයි. ඒ වුණාට ඉතින් ඇත්තටම අසේක ඒ වගේ මේ වෛද්‍යවරයා එකතු වෙනවා නම් ඒක ඉතින් ගොඩක් වටිනවා. මොකද ඒකට හේතුව තමයි මේ වෛද්‍යවරයාත් රැවටීමක් නිසා ගොඩක් අසරණ වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඇත්තටම ඒ නිසාම අසේක නැවත වතාවක් මේ කෙනා නම් රවට්ටන්න නැති වේවි කියන විශ්වාසයකුත් අපිට තියාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් සමල් අනිවාර්යයෙන්ම අසේක ඒ වගේ මේ වෛද්‍යවරයා සතුටින් ඉන්නවා දැකලා වැළපි වැළපි තමයි එයාට ඉන්න සිද්ධ වෙන්නේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ දෙන්නගේ වෙඩින් එක අපිට දකින්න ලැබුණත් ඒක වාසනාවක් කොට සලකනවා. ඉතින් ආටත් මේ ගැන අදහසක් ඇති අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න.